ஹாய் போவா, தீ சுபதோ சக்கீர பிரார்த்தன கேட்டவன் அங்கின மாடில ஹெமோட்டம. அது ஒகதாங்கி பாடம தமாய் நிஹோங்கோன ஃபுகுஷி ஜப்பான் பாஷாவே கிரியா விசேஷன கியன பாடம. இது மே நிஹோங்கோன ஃபுகுஷி கியன பாடமே மம பாடம முளைந்தளமும் ஓகோல்லாண்ட விஸ்தர கரன்ன பலாபொருத்து வேண்டி நெஹ மம கரன்னே ஓகோல மெச்சுர காலி கனகாத்து ஃபுகுஷி ஆபோ சரையா ඔගොල්ලන්ට මතක් කරලා දෙන එක. ඒගොල් ඒව පාවිච්චි කරන්න කොයි වගේ අවස්ථාවලදීද මොනවද ඒව පාවිච්චි කරද්දි සැලකිලිමත් විය යුතු කරුණු කියන එක. එනට මම පුංචි හැඳින්වීමක් කරනවා මුලින්ම ෆුකුෂි කියලා කියන්නේ මොනවද කියන එක ගැන. අපි ඉස්සලම් බලමු මොනවද මේ ෆුකුෂි කියන ඒවට ඇතුළත් වෙන්නේ කියන එක. ඉස්සල බලමු ඔගොල්ලන්ට මතක ෆුකුෂි මොනවද කියලා. මමත් මේක කීපයක් දානවා. එතකොට ඕගොල්ලෝ මතක් කරගන්න ඔගොල්ලන්ට මතක ෆුකුෂි. මතක් වුණාද මොනවද ෆුකුෂි? ඕගොල්ලන් ඉගෙන ගත්ත ෆුකුෂි මෙතන සමහර විට තියෙන ඇති. ඕගොල්ලෝ මෙච්චර කාලේ ඉගෙන ගත්තේ නැති ෆුකුෂි, ඒ වගේම ඕගොල්ලෝ ඉගෙන ගත්ත ෆුකුෂි තියෙන ඇති. ඒවා ඕගොල්ලන්ට අවසරයක් මතක් වෙන්න ඇති කියලා හිතනවා. හරි, ඊළඟට අපි බලමු ෆුකුෂි කියලා කියන්නේ මොනවද කියලා. ෆුකුෂි කියනවා සිංහලෙන් ක්‍රියා විශේෂණ කියනවා ඉංග්‍රීසියෙන් ඇඩ්වර්බ්ස් කියලා කියනවා. ඇත්තටම මේ ෆුකුෂි කියන්නේ මොනවද, මොන වගේද, මොනවටද පාවිච්චි කරන්නේ මේ ෆුකුෂි කියන කෙනා මොනවද කරන්නේ කියලා අපි බලමු. පුංචි වාක්‍යයක් තියෙන ජපන් වලින් පොඩියට විස්තර කරලා අමාරු කංජි නැහැ මං හිතන්නේ කියවන්න පුළුවන් කංජි ඕගොල්ලන්ට. කංජිත් කියවන්න කංජි කියවන කත හොඳයිනේ. බලමු බුන්නෝ නකදේ හොකනෝ කොතබනු ඉමියෝ කුවාෂිකු සෙත්සමේසුරු කොතබ. බුන්නෝ නකදේ හොකනෝ කොතබනු ඉමියෝ කුවාෂිකු සෙත්සමේසුරු කොතබ. වාක්‍යයක් ඇතුලේ අනෙක් වචනවල තේරුම තවදුරටත් විස්තර කරන වචන වලට තමයි ෆුකුෂි කියලා කියන්නේ. එතකොට මේ බුන්නොනකද හොකානොකොත බොනු ඉමියෝ කෝෂිකු සෙත්සුම ඉසුරු කියන එකට අනේ සම්පූර්ණ වාක්‍ය කොටසට අපි තනි වර්බ් එකක් පාවිච්චි කරන ජපන් භාෂාවේ. අපි බලමු මොකක්ද ඒ වර්බ් එක කියලා. ඒක තමයි ශූෂොකු ෂිමස් කියලා කියන්නේ. බුන්නොනකද හොකානොකොත බොනු ඉමියෝ කෝෂිකු සෙත්සුම ඉසුරු කියන එකට අපි කියනවා ශූෂොකු ෂිමස් කියලා. ඊළඟට අපි බලමු මේ ෆුකුෂි පාවිච්චි කරලා ලියලා තියෙන වාක්‍ය කීපය. හරි, අපි මීට කලින් කතා කරානේ ෆුකුෂි කියලා කියන්නේ වාක්‍යයක් ඇතුලේ තියෙන අනෙක් වචන වල තේරුම තවදුරටත් විස්තර කරන වචන කියලා නේ. මොනවාද මේ වාක්‍යයක් ඇතුලේ තියෙන අනෙක් වචන? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වාක්‍යයක් ඇතුලේ මොන වගේ වචන අපිට හම්බ වෙන්නේ කියලා නේ. බලමු, ඉස්සලාම අපිට හම්බ වෙනවා මේසි. මේසි කියලා කියන්නේ මොනවද? නාම පද වලට. ඊළඟට අපිට දෝෂි හම්බ වෙනවා. දෝෂි කියලා කියන්නේ ක්‍රියාපද වලට. ඊළඟට අපිට හම්බ වෙනවා කෙයෝසි. කෙයෝසි කියලා කියන්නේ විශේෂණ පද වලට. ඒ කෙයෝසි නා කෙයෝසි ඔය ටිකගෙන තියෙනවානේ. අනේ ඒවට තමයි වාක්‍යයක් ඇතුලේ අපිට හම්බ වෙන වචන විදිහට මේ මේෂි දෝෂි කෙයෝසි කියනවා ගන්න පුළුවන්. හොඳද? දැන් අපි බලන්න යන්නේ මේ දැන් අපිට හම්බලා තියෙන වචන වර්ග වලින් ෆුකුෂි වලින් විස්තර වෙන්නේ. එහෙම නැත්නම් ෆුකුෂි එකක් දාලා තව ටිකක් ලස්සන කරලා ලියන්නේ මොන වචනද කියලා. ඒකට මං ගන්නවා ඔයගොල්ලෝ හොඳටම දන්න ෆුකුෂි දෙක.
තමයි මොකද යුක්කුරි කියලා කියන එක. ඊළඟ එක තමයි තොතෙමු කියලා කියන ෆුකුෂි. ඔය දෙකම ඕගොල්ලෝ දන්නවනේ. ඊළඟට මේකට මට තව ඕනේ මේෂි එකක්. මේෂි එකට මම ගන්නවා ගක්සෙයි කියලා කියන මේෂි එක. ඊළඟට දෝෂි එකක්. දෝෂි එක විදිහට මම ගන්නවා අර්කිමස් කියලා කියන දෝෂි එක. කේයෝෂි එකක් විදිහට මම ගන්නවා උත්සුකුෂි කියලා කියන කේයෝෂි එක. උත්සුකුෂි කියලා කියන්නේ ලස්සනයි කියන එක. අපි දැන් මේ එකකට එකක් ගලපලා බලමු කොහොමද මේවා ගැලපෙනවද ගැලපෙන්නේ නැද්ද කියලා. සලම් ගමු යුක්කුරි කියන එක. බලමු යුක්කුරි ගක්සේ. සාමාන්‍යයෙන් අහලා හුරු හුරු මොකක් අහලා හුරුයි දේ එක. කනට හුරුයිද යුක්කුරි ගක්සේ කියලා කියන එක? නැහැනේ. එහෙනම් එහෙම ලියන්න හැම ලිව්වට තේරුමකුත් නැහැ නිසා ඔන්න යුක්කුරි කියලා කියන ෆුකුෂි වලින් ෆුකුෂි එකෙන් මේෂි එකක් ශෝෂක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තව දුරටත් විස්තර කරන්න බැහැ. ඊළඟට බලමු අරුකිමස් කියලා කියන දෝෂි එක. අරුකිමස් කියලා කියන දෝෂි එක බලමු අපි යුක්කුරි කියන වචනෙත් එක්ක ෆුකුෂි එකත් එක්ක ගලපලා. යුක්කුරි අරුකිමස් අහලා තියෙනව නේද? අපි කියනවනේ යුක්කුරි අරුකිමස් කියලා. එහෙනම් අපිට දෝෂි එකක් ලස්සන කරන්න පුළුවන් ෆුකුෂි එකක් පාවිච්චි කරලා. ඊළඟට අපි ගන්නවා කේයෝෂි එකට. යුක්කුරි උත්සුකුෂි. කොයාරි තරඟ ගලපලා ලියලා තියෙනවා දැකලා තියෙනවාද? එහෙම නැත්නම් අහලා තියෙනවා. නෑ නෑ. ගලපෙන්නෙත් නැහැනේ. යුක්කුරි උත්සුකුෂි තේරුමක් නැහැ. උත්සුකුෂි කියලා කියන වචනේ තේරුම තවදුරටත් විස්තර වෙන්නේ නැහැනේ යුක්කුරි කියලා කියන එකෙන් නේද? ඒ නිසා ඒක ගන්න බෑ කියලා ගන්නවා. දැන් අපිට මේකෙන් තීරණය කරන්න පුළුවන් ඕනම් දෝෂී විතරයි එහෙනම් සෙත්සුමේ වෙන්නේ ෆුකුෂි වලින් කියලා. එහෙම නෑ. ඒක නිසා තමයි මම තව ෆුකුෂි එකක් ගත්තේ. අපි ඒකත් බලමු මේවත් එක ගලපලා ගැලපෙනවද නැද්ද කියලා. මුලින්ම යනවා ගක්සේ කියන මේෂි එකත් එක්ක. තොතෙමු ගක්සේ කියන්නේ නැහැනේ නේද? තේරුමක් නැහැ. එතකොට මේෂියක ශූෂකුණේ නැහැ දෙකේම. මේෂියක වැඩි දුරටත් විස්තර වුණේ නැහැ. යුක්කුරි කියන එක නේ තතම කියන එක නේ දෙකෙන් එකකවත් වැඩි දුර විස්තර වුණේ නැහැ. ඊළඟට යනවා අරුකිමස් කියන එකට. තොතෙමු අරුකිමස්. අහලා නැහැ. එහෙම පාවිච්චි වෙන්නේ අරුකිමස් කියන එක විස්තර වෙන්නේ නැහැ. තොතෙමු කියලා කියන එක නිසා ඒකත් ගන්න බැහැ. දැන් දැක්කද යුක්කුරි අරුකිමස් කියලා කියන්න පුළුවන් වුණාට තොතෙම අරුකිමස් කියලා කියන්නේ නෑ අපි කොයි වෙලාවකවත්. ඊළඟට අපි යනවා කේයෝෂි එකට. තොතෙම උත්සුකුෂි කියන්න පුළුවන් ගොඩක් ලස්සන. උත්සුකුෂි කියන එක තව දුරටත් විස්තර කරනවා තොතෙම කියන වචනේ දාලා. ලස්සනයි කියන එක තොතෙම කියන එක තොතෙම දාපුවම ඉස්සරහට ගොඩක් ලස්සනයි කියලා වෙනවා. එතකොට බලන්න යුක්කුරි කියන එකෙන් සුකුෂි කියන එක ශූෂකුණේ නැහැ. හැබැයි තොතෙමු කියන එකෙන් ශූෂකුණා. මේකෙන් අපි තල අදහසක් ගන්නවා. එහෙනම් ෆුකුෂි වලින් කුවශිකු සෙත්සුමේ වෙන්නේ. එහෙම නැත්නම් වචනයේ අර්ථය වැඩිදුරටත් විස්තර වෙන්නේ ක්‍රියාපදවල සහ විශේෂණ පදවල කියලා. අපි බලමු හරිද කියලා. අර මීට කලින් අපි බැලුවනේ උදාහරණ වාක්‍ය කීපයක්. ඒ වගේ අපි බලමු මොනවද ෆුකුෂි එකට පස්සේ ඇවිල්ලා තියෙන වචන කියලා. යුක්කුරි අරුකිමස්. අරුකිමස් කියලා කියන්නේ verb එක. කලින් කතා කරානේ ක්‍රියාපද. අපි කලින් කතා කරානේ ක්‍රියාපදයක් කියන එක ශූෂක වෙනවා හැම නැත්තම් කුවශික සෙත්සුම වෙනවා කියලා. එතකොට ඊළඟ එක යු මස්සුග ඉකිමස්. ඉකිමස් කියලා කියන්නේ verb එක. එහෙනම් හරි. ඊළඟට තොතෙමු කවයි. හරි. ඊළඟට කනරි තකයි. තකයි කියලා කියන්නේ කේයෝස් එකක්. කවයි කියලා කියන්නේ කේයෝස් එකක්. ඊළඟ වාක්‍ය බලමු හක්කිරි මියමස්. verb එක හක්කිරි මියමස්. ඊළඟට වන් වන්ත හොයමස්. හොයමස් කියලා කියන්නේ මොකද්ද? බුරනවා කියලා. වන් වන්ත හොයමස් කියලා කියන්නේ
பல்லபுரம்னு சாப்பிட்டுட்டு ஈலங்கிட்ட பழமையினாங்க வாக்கிய யொக்கு வாக்காரிமாஸ் அரினி வாபேக்கா தேன் ஈலங்கைக்கு உக்கானிங்க ஜென்ஜெங் அரிமாசே அரிமாசேங் கேளு கியானே வாபேக்கா எத்தோட அப்பி யாரே வகுவேன் கலப்பல அரகப்தே கானே நேத ஃபுகுஷியேக்கிங் தேருமா வெடி கரான்னே எக்கு ක්‍රියාපදයක එහෙම නැත්තම් විශේෂණ පදයක එක්කෝ දෝෂියක එහෙම නැත්තම් කේයෝෂි එකක හරි ඊළඟට අපි බලමු අපි ඉගෙනගත්ත ෆුකුෂි ටික ආපෞසරයක් මතක් කරලා බලන්න පළවෙනි ෆුකුෂි එක තමයි කොස්සොරි කොස්සොරි කියන්නේ මොකද්ද අපි බලමු වාක්‍යයක් ඉස්සෙල්ලම ドロボーがこっそり家に入りました。泥棒がこっそり家に入りました。わかるこっそり消えるけん。こうまでほれっけってゲット。ああ、ボールでがガーゲンはもうほれっけれんなへんや。えあいにこうまで。ほれん、えへめなったらはし。バルムへめできやら。あだっかにはりもほれんえんね。ねえ、とことこっそり消えるけんね。ほれん、えへめなったらはしん消えるけんね。ඊළඟක තමයි ත්‍රි මොකද්ද මේ ත්‍රි කියලා කියන්නේ සමහර වෙලට අහලත් අඩු ඇති ඒනට ඔගලන්ගේ ඒ ලෙවල් ලච්ච පොතේ මේ ෆුකුෂි එක තියෙනවා අපි වාක්‍යයක් කරන් බලමු මොකද්ද ත්‍රි කියලා කියන්නේ ダイエットをしているのに甘いものを見るとつい食べてしまいますダイエットをしているのにダイエットからみんいぬうなた甘いものを見ると、もなはりペニラスケーマラスケビリデッカハマ、つい食べてしまいます。おかでつい食べてしまいます、キャレキャレ。で、バルムポルト。おな、ギャラミキノヤ、こやりパーティーがでギブラーカレダキノペンダスケーマゴダティラティラ。な、ダイエットカレクリンニキニ。なで、エウナティアティカマテカヴィノワ。やあらてやな、ペンラスケーマティコココモケティケランカナワカリベレイ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 ベレキャヴィンヘッダンネムネトキャヴィナアネエテルムダマツイキエネケティエネイランエケタマイキューニキエネピバルムキューニキエネケティエルムカティエルキューニオナカガイタクナタノデイエニカイリマスバルムピントゥレヴェリンピディムナメキナハリマサプリンミネイランゲタムカタベネああ、行くパワーテム、バディケコマケディラ。モケディカランネ。ギデレアナ。アロンドウティティア。ハディシ。ヒトゥネティラーヴェク。ね。ノヒトゥヴィラーヴェク、ヘムネタン。行くパワーテムケレキアネアピ。ワゲティアルマクタマイ、キューニキエネ、フクシエケ、ティエ。イランガ、フクシエケタマイ、チャント。アピバルム、チャントキエネ、フクシエケ。モノマゲタングルでパーヴィッチリにキルメインネカウディキルダンナネダメアムダムベノンハナワマゲメハリエルカダワッパダンガデカランハマダムテステカドノトラクノビンドゥイタダッベノンハノウォルムベノンハッパシャドポケティカランニキルアダナメアポダヒトラーゲンパダンカノウゲネダウォルムジャパンガリンコマディアニキルママに叱られて、のび太はちゃんと勉強し始めました。ママに叱られて、あんまげんべんがはら、のび太はちゃんと勉強し始めました。バラネアゲモネティナネポダスティリアスペノマ、ニガオナテパワーネメ、ウンテタアダナムハリエタパダンカノマンキライタゲンタマイヤパダンカランパタンカランティン。トレちゃんとキエネキモノゲテルマンディキエナエテ。ハリエタパダンカランパタンカランタ。ピリヴェラケットパーダンカランパタンガッタ。ね、アネヘテルムタマイ、ちゃんとキエナフクシエケ、ティエン。
ഇനങ്ങ് ഫോക്കസിക്കതമായി കിചിന്തു ബലമ കിചിന്തു കീനക കൊയ് വകേ തെങ്ങിന്റെ പാവിച്ചു വെന്നെ കിയല മേശയക് തീയണമാ ലാപ്ടോപ്പ് എക്ക് തീയല തീയണമാ හැමතැනම කොළ විසි වෙලා තියෙනවා පොත් රාක්කේ පොතුත් එහෙම මේ විසි වෙලා තියෙනවා මේ වෙලාවේ හරියට මගේ කාමරෙත් ඒ වගේම තමයි බලන්න ටික වෙලාවකින් කවුරු හරි එක පිළිවෙලකට ලස්සන ටාස්ක් කරලා නේ ඒක බලමු අපි කොහොමද ජපන් වලින් කියන්නේ කියලා机の上をきちんと片付けました。きちんと片付けました。もうかできちんと片付けました。バランムリンティエにハリマヘリウェッチャメーセヨ。イーランガティエノはハリマラスのピリウェラウェッチャメーセヨ。チョキュノメーセヨウダピリウェラカタスカラキエネテールム。きちんとキエネケティエネピリウェラカタスカラキエネきちんとキエネケティエネピリヴァレカテキエネテルム。アレカレンギングアテチャントキエネマチュネテカサマネチャントカタツケマシタキエラキアナプルマ。ヴェネサチャントキエラキアネゴダクラバタピカタケノグタパビチケネマチュネケケネハナシコトバイカ。きちんとキエネイカカタガネコタパーヴィチカランナプルワン、リアナコタパーヴィチカランナプルワン、ディペテルマパーヴィチカランプルワン、ケネハナシコタペガコゲームカケコトバイカ、チャントギネカパーヴィチカネカタカネワールドレリアナパーヴィチカランネ、ネハリ。イランゲタピバルム、ティカクヴェナスフクシキーペア、メフクシヴァラ、エテルマワーガキーペアティアナマ。メテリンハートマングランテテカクトナクイトラメマゲフクシーカタカラナオグランタタンバベラティメフクシーゴダクヴェラヴェタモンタワチネアケカサンバンデヴェナマムレメヘマナンイヴァレヴェネアニヴァレメヘマケラゴロウンテセンセレヘマサマハラティブガンナラティグラマヘマトガンノタメヘマワーメヘマメミディアタワーメミディアタイヴァレヴェネキメフクシテワゲアメカウメマイヴェルナメミヴェルヴェラティナナアニワルメワゲカタマイノニキラプリゲスカウンドボルワエキパレヴェニーキタマイケシテキラキエネケケシテキウォッアニワルマアヴェサネヴェネネガティフォームメキナイキエネヘマネタマセンヴェルンタマイアヴェサネヴェネパランディピントリペンティアナマカダソツギオシキパディプラダノウツァヴェでで、おんな、いとぱせ、先生、かたがるのは、えあげがくせきにいって、先生もかってきやね。これからもがんばってください。きや、きやの。えっと、がくせきやの。先生のことは決して忘れません。きや。先生は、かわだわっぱまたかべんねえきやら。もなめへとわくにさわっま、かわだわっぱまたかべんねえきやら。きやの。えっと、これも決して消えない、決して消えない、復習を消えたよりも、たまに。かわだわたま、ものもへとわくにさわたま、なはきやらきやないか。決してないきやらきやね、ええてる。いらんげかぴばれも、いらんげかばれも、ええかったらわげま、えかかりんきらどなわげめか、なかなかない。なかなかない。なかなかをたにわれん、いりばすれネガティブフォームがたまえん。あぴばらん。で、メインゲルラミア。むかてかれん。こぴぼの。えかぼのきやビーレーヴェルカラデカデカイトン。あたらびにかぼの。いらんげて。にだがんでぎら。あにでやねん。んでやね。あぴぱだんかんぬらにでまたぽむこぴぼのね。とにでまたやなわね。でも、コピビーラ、ニダーガンのような、ニンデアン。バルム、コハマテジャパンはインギアラティンギア。コーヒーをたくさん飲んで、なかなか眠れません。コピゴダビーラネティンね、なかなか眠れません。ホマトワーマン、ニンデアンね。エカサマーナイワゲネポタ。決して。ごまたわたままたかべんね。決して忘れません。なかなか忘れ、眠れません。なかなか眠れません。ごまたわたまにんだよね。かでべなさ。
なかなか眠れません今日ごはん。なかなかないけど今日ごはん。ええか、冷静にからんなべはけなでるまったまいでん。あれけでもね、かわだわ、めなへもなめへとはこっちさめなはけやねんかね。なかなかないけらきやんね。ええか、冷静にからんなべはけやねんか。ね、たおだはなわけやがっとる。N1 の文法は難しくてなかなか覚えられません。N1 の文法は難しくてなかなか覚えられません。N1 グラマー、あまるい、レーシエンまたくてやがんねべ。キラキラ。からんねべりでやくねめ。からんぷるわん。はばいやかレーシエンからんべ。けなではしなめなかなか。කියන පුකුෂික පාවිච්චි කරනවා. මම මතක තියාගන්න අනිවාර්යෙන් නැකනකාව නෙගටිව් විදිහට තමයි වාක්‍ය අවසන්නේ. ඒක ඊළඟ එක තමයි දෙන්සෙන් නයි කියලා කියන එක. පිරිමි ළමයෙක් ඉන්නවා මොන හරි කල්පනා කරනවා. මොකද තියෙන්නේ වාහනය. මොනවාද වාහනයක් ගන්න ඕනි කියලා හිතන ඇතිනේ. ආයෙ උනාට මොකද වෙලා තියෙන්නේ බලන්න යාගේ පාස් එක. වාහනයක් ගන්න නම් සල්ලි ඕනේනේ. සල්ලි නැහැ. කීයක්වත් නැහැ බලන්න කොහොමදවත්ම සල්ලි නැහැ කුරුමක කයිතයි නුනි ඔකනෙග සින්සින් අරිමසෙ වාහනයක් ගන්න ඕනි වුණා සල්ලි කොහොමදවත්ම නැහැ පොඩ්ඩක්වත් නැහැ සල්ලි මේ වෙලාවේ ළඟ සල්ලි කොහොමදවත්ම නැහැ කියන තේරුම තමයි ඒකේ තියෙන්නේ එතකොට මේ දෙන්සෙන් කියන එකත් අනිවාර්යයෙන්ම නෙගටිව් ෆෝම් එකකින් තමයි අවසන් වෙන්නේ. තව උදාහරණ වාක්‍යයක් ගමුකෝ. මේ දවස්වල නම් මං හිතන්නේ ලංකාවට වහිනවා. ඒ වුණාට කාලය පහුගිය දවස් ටිකේ වැස්සේ නැහැ නේ ඔයගොල්ලන්ට. නේ? එතකොට කියන්න පුළුවන් සයිකින් දෙන්සෙන් ඔමෙගා පුරිමසේ. මේ මෑතක ඉඳලා වැස්ස කියන එක කොහොමද වර්ණ වහින්නේ නැහැ. එතකොට අර මං කලින් කිව්වා වගේ කෙස්තේ නයි කියලා කියන එක ඊළඟට දෙන්සෙන් නයි කියලා කියන එක නකනක නයි මේ වගේ ඒවා මේ සම්පූර්ණයෙන්ම ප්‍රේස් එක විදිහටම මතක තියාගන්න ඕගොල්ලන්ට ලේසි අනිවාර්යෙන් කෙස්තේ ආවොත් ඉවර වෙන්නේ නෙගටිව් ෆෝම් එකකින් කියලා මතක තියාගන්න දෙන්සෙන් ආවොත් ඉවර වෙන්නේ නෙගටිව් ෆෝම් එකකින් කියලා මතක තියාගන්න ඊළඟට නකනකාව නෙගටිව් ෆෝම් එකකින් කියලා මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට හිස්තැම් පුරවන්න ප්‍රශ්නයක් ආවත් ලේසියෙන් පුරව ගන්න පුළුවන්. ඒ වගේ දේවල් මතක තියාගත්තා. ඒ වගේ හැම පුකුෂි එකකටම රේබුන් එකක් ගන්න මතක තියාගන්න. එතකොට මම හිතනවා පුකුෂි මතක තියාගන්න ලේසියි කියලා. එහෙනම් මේ ෆුකුෂි නිහොන්ගොන ෆුකුෂි කියලා කියන පාඩමේ පළවෙනි කොටස මේ විදිහට මම අවසන් කරන්න ඕනි කියලා හිතනවා. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ඇතුළේ නොතේරුණ තැනක් තිබුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. අනිවාර්යෙන්ම අහන්න. එතකොට මට ලේසි දෙවෙනි කොටස කරනකොට ඕගොල්ලන්ට මොනවා හරි නොතේරුණ තැනක් තිබ්බනම් ඒක තවදුරටත් විස්තර කරන්න. අනිවාර්යෙන් ඒ නිසා ඕගොල්ලන්ට නොතේරුණ තැනක් තිබුණා නම් වීඩියෝ එක බලලා මේ පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම ඒ වගේම ගොඩක් ස්තුතියි අවසාන වෙනකන් වීඩියෝ එක බලපට සයිගුමද ගොරන් එක දයිත හොන්තනි හරිගත එහෙන අපි ආයමස්තරය තවත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ ඉගෙන ගෙන තියෙන ෆුකුෂි කොහොමද පාවිච්චි කරන්නේ ඔච්චරකාල දන්නති දේවල් තිබුණ නම් ඒ ෆුකුෂි බල කොහොමද පාවිච්චි කරන්නේ කොයි වගේ තැන්වලදී පාවිච්චි කරන්නේ ඒ වගේ දේවල් ගැන තව දුරටත් කතා කරමු